මෙන්න අද පත්තරවල කාටුන් පෙළ ආරම්භ කරන්නේ ලංකාදීපේ පංකජරුවින්දගේ සරදම්. දූෂණවලට හසුවන රාජ්‍ය සේවකයන්ට යළි රැකියා නැතිලු දේශපාලක කියන්නේ. මෙන්න සරදම්ගේ ප්‍රශ්නේ. එතකොට එහෙම අහුවෙන මැතිඇමතුරුන්ට අන්න ඒ අයට සම්බන්ධයෙන් කෙලින් තීන්දු තීරණ ගන්න අතුරු ජනතාව අවධානය. මොකදන්නවද? එහෙම නැති වුණොත් අර අහුවෙන අය මෙන්න මෙහෙම කරන්න බැරිකමක් නෑ. මේ කාණ්ඩ මෞබිමේ MD වීරරත්නගේ මර්සිපාල්. දූෂණවලට හසුවන රාජ්‍ය සේවකයන්ට යළි රැකියා නැතිලු. අම්මා එහෙම කියද්දි පොඩි එකා මර්සිපාල කියනවා, අපෝ එයාලා ඡන්දෙ இல்லයි. අන්න එහෙම වෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා දූෂණ වංචාවලට ලක් වෙන මැතිඇමතුරුන් පිළිබඳවත් දැඩිව ක්‍රියාත්මක වන්න. මේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook දෙන්නගේ දෙබස. දුමින්ද දිසානායක කියනවා බලාපොරොත්තු වෙනස දැන් ඉතා හොඳින් කෙරීගෙන යනවා කියලා. ඒක අහන් හිටපු අනිත් එක්කෙනා කියනවා, ඒක නම් ඇත්ත. කෘෂිකර්ම බිල්දිමට ගෙවන එකත් නතර වුණානේ. මේ අද තලන්ගේ ඒතුමා කාටුන් එක. සිරා පත්තරේ බල්ලා ඒතුමාට කියනවා, ඇමති මණ්ඩලේ ඉඳගෙන ආණ්ඩුවේ දූෂණ ගැන කතා කරලා ඇමතිකමක් නැති වුණා කියලා විජේදාස රාජපක්ෂ කියනවා. ආණ්ඩුවෙන් ඉවත් වෙලා එපෑ ඒක කරන්න. උඩ බලාගෙන කෙළ ගැහුවම මූණට වැටුණ කියලා දැන් බෙරියන් දෙනවා. එහෙමයි ඒතුමා කියන්නේ. ඊළඟට තිලකගේ තුන්වන්සල කවිය මෙන්න. යන හැටියට මෙලෙස බඩුමිල ඉහළ ඇදී කුසගින්නේ දරුවන් දහ දුකම විඳි. වග්කීතු අයට නැති හැඩ තවම රිදි. මෙහෙමම ගියොත් එන වාරේ හොදට වදි. එමයි කවිය දාලා තියෙන්නේ. ජීවන වියදම් පිළිබඳව සෑහෙන හිතන්. කවුද මේ තේදලු නෙලන්නේ? ලංකාදීපේ දාසගේ කාටුන් එක. මතුගම පැත්තේ වෙල්ගම නේද එන්නේ? පත්තේ මහත්තයා විදියට පැත්තකට වෙලා ඉන්නවා තේදලු නෙලමින්. චන්ද්‍රිකා නෝන වගේ නේද හැඩවරු ඇඳලා තියෙන්නේ? දාස මොකද්ද මේ සංකේතවත් කළේ? ඊළඟට දිවයින පත්තරේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන්. මංගල දේශපාලනයෙන් සමුගන් නෑලු රාත්‍රී සාධයක නටන ගමල්ලු කියලා තියෙන්. එහෙනම් ආයෙත් නැටුමකට පුරුදු වෙනෝ වගේ. මොන නැටුමක් ආයෙ නටයිද දන්නේ? වතකැණි බුදුදාමහා මහා සංගරුවන පිළිබඳව කරපු කතා. දැන් ඊළඟට අපි යන්න සෝදානම් උදේ විමලසිරිගේ පුරසාරං කාටුන් එකට දිවයිනේ. සිංගප්පූරුවට කොළඹින් ඉඩම් දීලා කියන්නේ සර්, ලංකාව සිංගප්පූරුවක් කරන්න එහෙම නැතුව බෑපොරං. එහෙමයි සඳහන් වෙන්නේ. මේ චෝදනාව මොකක්ද කියලා හොඳ හැටි බලලා හරියමන් ප්‍රතිචාරයක් රජයෙන් අවශ්‍යයි. දිවයිනේ තරස්වෙන්ගේ බෙම්පියා කාටුන් එක මෙන්න. මෙන්න කවුද ඇවිල්ලා කියනවා, ජනාධිපතිවරණයේදී ගෝඨාභය ටෙරීව වේදිකාවට නැග්ගායගෙන් පලිගන්නු. අකිලගේ හැඩහුරුව තියෙන්නේ. එතකොට පොඩි එක අහනවා, කාගෙන්ද කිඹුලන්ගෙන්ද කියලා. මේ දාසාපාලානගේ ස්වාරිස්. ස්වාරිස් යනකොට මේ පැත්තේ රූමි රිමාන්, අනිත් පැත්තේ රාජිත තවමත් රෝහලේ. බලන්න මේ සංකේතවත් කරලා තියෙන්නේ මොකද්ද කියලා. එතකොට අනුරාධගේ ඕකයි තත්ත්වය අද පටන් ගන්න කිඹුල් කතාවේ. කිඹුල් වැඩේ වියදම දැරූ පානි දදා, රිමාන් කළා සත්ගුණවත් රූමි සුදා. ඔහු තරයගේ කෙනෙකිය නාඩි හොඳා, ලෙඩක් හැදුනොතින් අපි ගමු සෝකෙ බෙදා. එයත් අරයගේ කෙනෙක් වගේ ලෙඩක් හැදුනොත් අපි සෝකෙ බෙදා ගමලු. කාගෙනද මේ කියන්නේ? රූමි සුදා ගැන. ඊළඟට බෞබි මේ සමංජි ලියන ආරච්චිගේ කාටුන් එක. දැන් මේක බලන්නකෝ, ඒගොල්ලෝ ගැන කතාව එහෙම තේදි. මේක කාවද කුදලගෙන යනවා පොලිසියෙන්? පෞගේ කාලේ දූෂණ වංචා කරපු එකෙක් අල්ලගෙන වගේ. පිස්සුද බං, ඔය කාගෙද වත්තක කෝලි කුට්ටුවක් කපපු අහිංසකෙක් කුදලගෙන යන්නේ? සමහරු මන් නොකේ ඉන්නන්නේ. ලංකාදීපයේ 30/20 හිනාවැස්ස වෙන්න. කවුදෝ කෙනෙක් කියනවා, සුබ අලුත් අවුරුද්දක් උදා කරගන්න නම් ජනතාව කරන්න ඕනේ ආයෙත් එජාප රජයක් බිහි කරගන්න එකයි කියලා. එහෙම කීපු එක්කෙනාගේ රෙදි අස්සේ මොනවද තියෙන්නේ? බැඳුම් කරේ බාල ඖෂධ සහ දූෂණ වංචා තියෙනවා. අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එක මෙන්න. අගමැති මහින්ද හැපි 2020 පාර්සලයක් ගෙනත් දෙනවා පුරවැසියාට. පුරවැසියා ලිහලා බලනවා මොකද්ද තියෙන්නේ? ඡන්ද පෙට්ටිය. 20/20 මැටිවර්ණ වසරක් ඡන්ද පෙට්ටියක් තෑග්ගට හම්බ වෙන්නේ. ඊළඟට තලංගව ජයසිංහගේ පලාමල්ල ලංකාදීපේ.
රාජදාසික වයිෆ් කියනවා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල වරලත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියලා බන්දුල කියනවා. තොර රාජදාස අහනවා ඇයි ඕකට මහින්ද කෑල්ලක් දාන්නේ නැතැයි. ඊට පස්සේ ලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාටුන් එක දැන් ජනාධිපතිවරයා යනවා ගමනක් ජනතාව එකට ප්‍රශංසාව පිරිනම්මින් ඉන්නවා. හැබැයි මොකද්ද වෙන්නේ 19 බාධකයක් සේ ඉස්සරහින් දිස්සනවා. මහා බාධකයක් පොලිස් කොමිසම මැතිවරණ කොමිසම අධිකරණ කොමිසම ව්‍යවස්ථාදායක මණ්ඩලය ඒක ඇතුලේ තියෙනවා මෙන්න බාධකය 19. රාජ්‍ය සේවයේ නගා සිටුවන්නට ජනපති දරණ ප්‍රයත්නේ දිවයිනේ උදේ විමලිස්සිරිගේ කාටුන් එකේ මෙන්න රාජ්‍ය සේවය තනිකර නින්දේ මේ පතාකයව නැගී සිටුවන්නට ජනපති ගෝඨා දරණ වෙරවීරයයි මේ පෙන්නුම් කරන්නේ. ඒ අතරේ අවසානය ගන්න සූදානම් වෙන්නේ රාජ්‍ය සේවකයා දැන් ඉන්න තත්ත්වය ඔබ දන්නවාද? අද පත්‍රයේ ජනරාණි කාටුන් එක මෙන්න කෙනෙක් ඇවිල්ලා කියනවා රාජ්‍ය සේවකයෝ විදියට අපි දිවාරෑ බයේ ඉන්නේ රාණි කියන්නේ. ඈ ඒ ඇයි රාණි? දවල්ට ගෝඨා බේයි කියලා බයයි. රෑට නින්දක් නෑ සජිත් සතුටින්ද බලන්නේ කියලා බයයි. රාජ්‍ය සේවකයා ගැනයි ඒ කතාව.